අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල උත්සව සමයේ සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් ආදායම 50000ක් නම් ණය 50000යි මාසික ආදායම 25000ට අඩු නම් රුපියල් 10000ක් මහර ගැටුමේ සිව් දිනෙකු වෙඩි වැදී මරුට මියගේ සිව් දනාගේ දේහයන් ආදාහනය කරන ලෙසට අධිකරණ නියෝග මෘතදේහ ආදාහනය කිරීමට එරෙහිව ඥාතීන්ගෙන් දැඩි විරෝධය මව සහ දරුවා බිලිගත් මහව පදික මාරුවේ මාරයින් ඉදිරියේදී රට තුල නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදකලා කිරීම පිළිබඳ තීරණය ලබන 22 වෙනිදායින් පසුව යුද හමුදාපති කියයි අග රදගුරු හිමියන්ගෙන් රජයට ප්‍රශංසා රටේ අංග සම්පූර්ණ නායකත්වය තවමත් හිස් ඔඩුවේ ධම්මාලෝක හිමියන් අවධාරණය කරයි ආණ්ඩුවට එල්ලෙන්න වැලේ වැල් නැ දැන් එල්ලිලා ඉන්නේ පැණි වැලක ওই පක්ෂය කියයි ප්‍රතිවෙන් දේශීය පුවත් පසුකීයදා මහරේ බන්ධනාගාරයේදී බිය කිය රැඳවියන් 11 දිනකින් සිව් දිනකගේ මරණ පරීක්ෂණ වාර්තා අද දින සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේදී අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී එම රැඳවියන් සිව් දිනා ජීවිතක්ෂයටපත් වෙත්තේ වෙඩි වැදීමෙන් බව අධිකරණයේදී තහවුරු වුණා. මහර බන්ධනාගාරයේ සිටි රැඳවුවන් පිරිසකට COVID-19 වෛරසය වැළඳීම හේතුවෙන් තවත් රැඳවුවන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමත් සමග රැඳවුවන් අතර පසුගිය මස 29 වනදා ගැටුමක් හටගත්තා. ගැටුමෙන් මියගිය රැඳවුවන්ගේ ඥාතීන් රැඳවුවන්ගේ මරණ සම්බන්ධයෙන් විධිමත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ නඩුවකදී නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විධිමත් මරණ පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදු කරන ලෙසයි. ඒ අනුව පසුගිය 9 වනදා වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් බහුවිධ විශේෂඥ මණ්ඩලයක් හමුවේ විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝග කරනු ලැබුවා. මේ අතර අද දින නැවත නඩුව කැඳවනු ලැබුව අතර නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අද දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. එහිදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නිෂාරා ජයරත්න මෙනවේ සඳහන් කළේ විශේෂඥ මණ්ඩලයේ වාර්තාවට අනුව සිව් දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී ඇති බවයි. ඒ අනුව එම සිව් දෙනාම වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මේ අතර අගතියට පත් පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම මරණ සියල්ල ආදාහනය නොකොට බොහොමදානය කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ඊට එරෙහිව කරුණු දැක්වූ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෙම සියලු මෘත ශරීර කොවිඩ් ආසාදිත මෘත ශරීර වන නිසාවෙන් මෙම මෘත ශරීර නොපමාව ආදාහනය කිරීම සිදු කළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම ඉදිරි විමර්ශන සඳහා වශ්‍ය සියලුම ශරීර කොටස් සහ සාම්පල් මේවන විට ලබාගෙන ඇති බවත් නිෂාරා ජයරත්න මෙනවේ වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළා. අනතුරුව සියලු කරුණු සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අද දින මරණ පරීක්ෂණ වාර්තා පැමිණි රැඳවියන් සිව් දෙනාගේ මෘත ශරීර නොපමාව ආදාහනය කිරීමට කටයුතු කරන ලෙසයි. COVID-19 වසංගතය ආසාදිත වෙච්ච මුත්තදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගැනීමට හැකියාවක් නැහැ. අද දින ඉදිරිපත් කරන ලද මුත්තදේහ හතර සම්බන්ධයෙන් නොපමා ආදාහන කටයුතු කරන්න රජයට අවසර දුන්නා. මේ වන විට කරලා තියෙන ඒ විද්වත් මණ්ඩලයේ වාර්තාව යනුව පැහැදිලිව එහි සඳහන් වෙනවා. දැනට ඉදිරිපත් වෙලා තියෙන මේ මරණ හතරට ප්‍රධාන හේතුව වෙඩි තැබීම කියන එක. සාධාරණ සිද්ධ වුණා. ඒගොල්ලෝ මිට කලින් කිව්වේ වෙඩි තිබ්බේ නැහැ. මොනවාද පෙති වගේ බිලා මැරලා කියලා. ඒත් අද ඉදිරි මේ අද උසාවිදි තීරණය කළා ඒක වෙඩි ඇදීමකින් තමයි මේ ගිහින් තියෙන්නේ කියලා. නීතිය පැත්තෙන් එන්න ඕනේ දේ අපිට වුණා. දැන් අපිට ඕනේ මේ දේ කරපු අයට මේ නීතිය මේ ක්‍රියාමාර්ගය අරගෙන දඬුවම් කරන්න කියලා ඉවරලා. මේක කිසිදු මරණ පරීක්ෂණයකින් තොරව පුච්චන්න උත්සාහ කරා. එහෙම පිච්චුවා නම් අද මේ සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ිරගයක් ඇතුලේ එක තැනක කොටු වෙලා ඉන්න පිරිසකට වෙඩි තියන්න පුළුවන්ද? ඉදිරියේදී අපි මේ සිද්ධ වෙච්ච මේ අමානුෂික ඝාතනයට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට සාධාරණ වෙනුවෙන් අපි අපේ
අරගලිය දිගටම කරනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. පදික මාරුවක් මතදී කැබ්‍රතේක ගැටීමෙන් මවක් සහ ඇගේ පුතු ජීවිතක්ෂයටපත් වූ අවස්ථාවන්ත රියන්තුරක් පිළිබඳව මහව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. රියන්තුරන්ගේ මෙන්ව පදිකෙන්ගේ වැරදි හේතුවෙන් මහවක සිදුවන අනතුරු වලින් දිනපතා වටිනා ජීවිත රැසක් අහිමි වනවා. මේ ඒ පිළිබඳව සියත අපතබන සටහන. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි මාර්ග අනතුරක් හේතුවෙන් සෑම තත්පර 25කටම වතාවක් ලෝකයේ කොතැනක හෝ පුද්ගල ජීවිතයක් අහිමි වෙනවා. මෙලෙස වාර්තා වන අනතුරු අතුරින් මැදි ආදායම් ලබන රටවල තත්ත්වයේ ඉතාමත් අවදානම් තත්ත්වයකයි පසුවන්නේ. නිදහස් වෛද්‍ය පහසුකම් ලබා දෙන ලංකාව වැනි රටක රිය අනතුරු වලින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් රජයේ විශාල මුදලක් වැය කරනවා. ඒ ප්‍රමාණය තක්සේරු කළ හැකි වුවත් දිනපතා රටට අහිමි වී යන වටිනා ජීවිතවල ප්‍රමාණය අපට කිසිසේත්ම මුදලින් තක්සේරු කරන්නට බෑ. එවැනි ආසන්නතම මාරක රියානතුරු අපට වාර්තා වන්නේ මහව පහළ බලල්ල ප්‍රදේශයෙන්. 32 වැනි මවකට සහ අවුරුදු 3 හමාරක ඇගේ පුත්‍රයාට මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වුණා. කැබ්‍රතේක ගැටීමෙන් සිදු මෙම මාරක අනතුර සිදුවන්නේ පදික මාරුවක් මතදී. අනතුර සිදුවන අවස්ථාවේ 11 දිනකු මෙම කැබ්‍රතේ ගමන් කර ඇති අතර ඔවුන් බීමත්ව රිය ධාවනය කළ බවට සාධක මූලික විමර්ශනවලදී අනාවරණී වී තිබෙනවා. මේ කැබ්‍රතේ පැදවූ පුද්ගලයා මේ වන විට අතුරුදහන්ව තිබෙනවා. 11 දිනක් ගමන් කළ බවට සාක්ෂි වලින් අනාවරණය වෙලා තිබෙනවා. රියදුරු ඇතුළු 3 දෙනෙක් මේ වන විටත් අතුරුදහන්ව තිබෙනවා. නමුත් 8 දෙනෙක් දැනට පොලිස් භාරයටගෙන තිබෙනවා. මේ කැබ්‍රතේ තිබී බියර් කෑන් ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන තිබෙන බවට මහව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වාර්තා කරනු ලැබුවා. සෑම විටම මාරක අනතුරු පිළිබඳව ඒ වගේම අවිනීත රියදුරන් පිළිබඳව අවධානයෙන් පසු වෙන්න පසුගියදා මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී කුඩා දැරියන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ ගැබිනි මවකට බරපතල තුවාල සිදු කළ මාරක රියානතුරද සිදු වූයේ මෙවැනිම පදික මාරුවක් මතදී. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට මෙවැනි අනතුරු රැසක් දිනපතා වාර්තා වන අතර ලිඳුල ඌවකැලේ ප්‍රදේශයේදීද සිමෙන්ති පටවාගෙන ගිය කැබ් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලින් 10 දෙනෙකු තුවාල ලබා 32 වැනි එක් දරුපියෙක් අද ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම පසුගිය දිනක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ දියණියක් පැද වූ සුකෝපභෝගී ජීප් රථයක් කොළඹ 7 හෝටන් පෙදසේදී අනතුරට පත් වූයේ විශාල දේපළ හානියක් සිදු කරමින් පොලිසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබුණේ රිය පැද වූ තැනැත්තියට රියදුරු බලපත්‍රයක් පවා නොතිබුණු බවයි. 2019 වසරේ මාර්ග රියානතුරු 3151ක් සිදු වූ අතර 2020 වසරේදී එය සංඛ්‍යාත්මකව අඩු වූයේ කොරෝනා වසංගතයත් සමග රථවාහන ධාවනය අවම වීම හේතුවෙන්. කෙසේ වෙතත් නැවතත් එය සීග්‍රෙන් ඉහළ යමින් පවතිනවා. දිනපතා පොලිසිය විසින් නිකුත් කරන වාර්තාවන්ට අනුව දෛනිකව පුද්ගලයන් 7-8 අතර සංඛ්‍යාවක් රියානතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වනවා. මාර්ග අනතුරු පිළිබඳ ලෝක වාර්තාව අනුව රථවාහන අනතුරු සිදුවන ප්‍රවණතාවය අනුව ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පසුවන්නේ 96 වන ස්ථානයේ. වාර්ෂික අනතුරු සංඛ්‍යාව අනුව ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ස්ථානගත වී ඇත්තේ 20 වන ස්ථානයේ. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් දිනකට මිය යන පුද්ගලින් සංඛ්‍යාවට වඩා රියානතුරු හේතුවෙන් මෙරටදී සිදුවන ජීවිත හානි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව පැහැදිලිවම පෙනෙන කාරණයක්. රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බීමත්කම මෙන්ම ඇතැම් අවස්ථාවලදී පදිකයින්ගේ හැසිරීමද මෙම අනතුරු සිදුවීමට හේතු සාධක වන්නට පුළුවන්. දිනපතා මෙලෙස වාර්තා වන රියානතුරු අවම කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙරටත් වඩා අද වන විට රටේ මූලික අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. රියදුරන්ගෙන් මෙන්ම පදිකයන්ගෙන්ද සිදුවන වැරදි අඩුපාඩු හැරණු විට අපේ මාර්ග නීති පද්ධතියේ ඇති ඌනතා මගහරවා ගැනීමද නිසි බලධරයින්ගේ අවධානයට යොමු විය යුතු කාරණයක් බවයි අප අවධාරණය කරන්නේ. මෙල අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. COVID-19 වෛරසයේ ආසාදනය වීමෙන් මෙරට සිදු වූ තවත් මරණ 3ක් පිළිබඳව මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් කෙටි විරාමයක්.
නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට පරිපූර්ණ මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ළඟින නත්තල සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට පරිපූර්ණ මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ණය සම්පාදනයේ කාණ්ඩ 3ක් යටතේ සිදු කෙරෙනවා. මාසකට රුපියල් 50,000කට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50,000ක ණයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මාසික වැටුප් හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර නම් එම පිරිසට රුපියල් 25,000ක ණයක් ලබා ගත හැකි. මාසික වැටුප් හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000ක්. ණය පහසුකම් ලබා දෙන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින්. පරිපූර්ණ සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දියංශයේ සේවකීන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි. ආයතන ප්‍රධානියා තම සේවකීන්ගේ සහතික කළ නාමලේඛනය සේවා ස්ථානය අසල රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකීන්ගේ ගිණුම් වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලබනවා. ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුයි. අයකරන මාසික පොලිය 0.0625ක්. 2021 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කරගනු ලබනවා. රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධි ලාභීන්ට ණය සම්පාදනයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරෙනවා. ත්‍රිරෝද රථ, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා. මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරත වන්නන්ටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකි. රටේ පවතින කොවිඩ් වෛරස තත්ත්වය සලකා බලා ඉදිරියේදී රට තුල නිරෝධායන ඇඳිර නීතිය පැනවීම හෝ හුදකලා කිරීම පිළිබඳව තීරණයක් එළඹෙන 22 වෙනිදායින් පසුව ගන්නා බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර අද දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 326 දෙනෙක් පිළිබඳව වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 34400 ඉක්මවා ගොස් තිබෙනවා. වැලිසර ලයරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පලාගිය කොරෝනා සාධිතයා මරදාන ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. ඊ පසුරුවේ ඔහු රෝහලින් පැන ගොස් තිබුණේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුත්කලෙකු වන ඔහුගේ තොරතුරු සහ ඡායාරූපද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දින 55කට පසුව තොග වෙළඳාම සඳහා අද යළි විවෘත කරනවා. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද පැමිණ සිටියා. මෙතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීම සිදුවන අතර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පරීක්ෂා කිරීම ඇතුළු කටයුතු තාවකාලිකව අත්හිරුවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. විශේෂ හරණ කටයුතු වලින් අනතුරුව බේරුවල දුම්රිය ස්ථානය යළි විවෘත කිරීමට නියමිතයි. දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුනම නව ආසාදිතයින් 500-600 අතර ප්‍රමාණයක් වර්තවන බවත් සෝවන ප්‍රමාණය 500ක් පමණ වන බවත් කොවිඩ් මර්ධන කාර්යසාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී අද පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් වුණා. දිනකට අසාධිතයින් 500-600 අතර ප්‍රමාණයක් වර්තවන බැවින් මෙම අසාධිතයින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබඳව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබා දිය හැකි රෝහල් ශනිකව සෞඛ්‍ය අමාත්‍ය ශිවිත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කළා. මෙතර එළඹෙන උත්සව සමයේ වෙනුවෙන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. 2020 වර්ෂයේ උත්සව සමයන් සියල්ලක්ම වගේ ඍෂිසේ පවත්වා ගැනීමට අපිට හැකියාවක් ලැබුණේ නැහැ. අපි උත්සව යම් කිසි ආකාරයෙන් පාලනයක් හදදී තමයි පවත්වාගෙන යනු ලැබුවේ. නත්තල් උත්සවය නැත්තම් වසර අවසානය සඳහා සාමාන්‍ය කරනු ලබන උත්සව සියල්ලක්ම පෙර වසරවල් වලදී පරිදි ක්‍රියා කිරීමට අපි සිතන්නේ කිසිසේත් හැකියාවක් නැහැ. නිරෝධායන ඇඳිරි නීතිය යෙදීමටත් හුදකලා කිරීමටවත් අලුතින් මේ සම්බන්ධවම යෙදීමට විශේෂ බලාපොරොත්තුවක් නැහැ. නමුත් කෙසේ වෙතත් 22 වෙනිදා 23 වෙනිදා වන විට රටේ තිබෙන කොයි තත්ත්වයේ අනුව මෙවැනි ගත යුතු තීරණ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජ වෙතින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
පාස්කෝ ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට අද දින ප්‍රශංසාව පළ කර සිටියා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී 2019 වසරේ පාස්කු ඉරිදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවට කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එක්ව සිටියා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට කටුවපිටිය ප්‍රදේශයේ ඉදිවන නිවාස 24 ව්‍යාපෘතිය නැවත ආරම්භ කොට කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. මේට අමතරව දැනට ඉඩම් හිමි පුද්ගලින් වෙනුවෙන් තවත් නිවාස 5ක් කටුවපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදි කිරීමට නියමිතයි. ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. එම පිරිසට අමතරව බදුල්ල මහනුවර ඇතුළු රට පුරා විසිරි සිටින ප්‍රහාරයෙන් පීඩාවටපත් පවුල් 11ක් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවල නිවාස අවශ්‍යතා සපුරා ලැබීමටද මෙහිදී එකඟතාවයේ පළ වී තිබෙනවා. කටුවපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලක් වැය කරමින් ඉදිකර අවසන් කිරීම සඳහා ප්‍රහාරයෙන් විනාශයටපත් කොච්චිකඩේ දේවස්ථානයේ කලින් සැලසුම් කළ පරිදි නාවික හමුදාවට ප්‍රතිපාදන යොමු කර ඉදිකර අවසන් කිරීමට අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය ආණ්ඩුව කොච්චිකඩේ දේවස්ථානය නව සැලසුමකට ඉදිකර දෙන බව පැවසුවද එය අදාළ පරිදි අවසන් නොකළ බවයි මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙන්නේ. මෙම සාකච්ඡාවේදී අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. අග්‍රාමාත්‍යතුමනි, මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය සහ ප්‍රශංසා පුද කර සිටිනවා. මේ ප්‍රහාරය තුළින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න අපි උත්සාහ කරන මේ වැඩපිළිවෙලට අපිට දුන්නු සහයෝගය පිළිබඳව මේ හැම දෙයක්ම කරන්නේ අපේ ඒ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විදියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ ජනාධිපතිතුමාගේ මැදහත්වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදු වෙයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් ඔබතුමා කෙරෙහි තබා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කොළඹ සිරි ඇලන් මැතිණියාරාමයේ පැමිණ ආශිර්වාද ලබා ගත්තා. කොළඹ සිරි ඇලන් මැතිණියාරාමයේ පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ භූමිකාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ මහා සංඝරත්නය සමග එක්ව ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් ද පවත්වනු ලැබුවා. අපිට කලකිරීමක් තියෙනවා. බොහෝ ආනිකයෝ බොහෝ දේශපාලනඥයෝ සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට කටයුතු කළේ නැද්ද කියලා 1947 ඉතිහාසලෙන් පස්සේ දැන් සිට මේ දක්වාම අපිට හිතෙනවා සමහරවිට දැනෙනවා තවමත් හිස් තැනක් තියෙනවා. හිස් තැනක් තියෙන මොකටද සැබෑ ලෙසම අපේ රට ගොඩනගන්න අවශ්‍ය කරන හරි අංග සම්පූර්ණ නායකත්වය ආණ්ඩුව මේවන විට ජනතාව රවටමින් මෙරට සම්පත් විදෙස් රටවලට විකුණමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි පැහැදිලිවම අහන්න ඕනේ රජයෙන් එක පැත්තකින් කොළඹ ආරායේ CIC ජටිය චීනෙට විකුණුවා මහින්ද රාජපක්ෂ රජය 2015 කලින්. දැන් අද ගෝඨාභය රාජපක්ෂ රජය නැගෙනහිර ජටිය ඉන්දියාවට විකුණන්න තීන්දු කළා තියෙනවා. අපිට තියෙන මේ වටිනා සම්පත් මේ වාගේ විකුණන ගමන් ඊට අමතරව දේශපාලන වශයෙන් අපි ඉතාමත් බරපතල
තත්වයකට පත් වෙනවා එක පැත්තකින් චීනයට එක පැත්තකින් ඉන්දියාවට ගිරේට අහුණු පුවක්ගඩියේ තත්වයට අපි රට පත් කරන එක තමයි මේ රජයේ මේ වැඩ පිළිවෙල තුලින් අපි දකින්නේ ධම්මික පැණිය කියලා එක පැණියක් එනකොට දැන් තව පැණියක් රිටිගල පැණියද මන් දන්නේ රාවණා පැණියකුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා ඒකත් ප්‍රබුන් පාවිච්චි කරනවා කියලා ආරංචි කොහොම වුණත් මේ ලෙඩේ දැන් බෙහෙත දෙන්න පුළුවන්. ඇයි? දැන් මේ වෙනකොට රජයේ රජරට විශ්වවිද්‍යාලය නිර්දේශ කරලා තියෙනවා මේ පැණිය සෞඛ්‍යයට අහිතකර නැහැ කියලා. එහෙනම් වහාම අර IDH රෝහලේ ඒ වගේම අනිත් රෝහල්වල ඉන්න කොරෝනා රෝගයේ හැදිච්ච රෝගීන්ට මේ බෙහෙත ලබා දෙන්න. මේක රජයේ මැදිහත් වෙලා දවස් 3ක් ඇතුළත මේ රෝගීන්ට ඉක්මනටම මේක ලබා දීලා වහාම උත්තරයක් ලබා දෙලා ආණ්ඩුවේ ප්‍රධාන අවිය වෙලා තියෙන්නේ එල්ලෙන්න වැලක් තිබුණේ නැති වුනහම දැන් පැණි වැලේ තමයි එල්ලිලා තියෙන්නේ. පැණි වැලේ එල්ලිලා ආණ්ඩුව තියෙන්නේ මේ වෙලාවේ. දැන් සියත පිටිය මෙවර LPL තරඟාවලිය අවසන් මහා තරඟයේ ජෙෆ්නා ස්ටැලියන් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළා. මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී මීට සුළු මොහොතකට පෙර ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 110ක්. रात्रि प्रवृत्ति विकास अवसान जलिथमेटू दस नाइट शुभरात्रि දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.